බොහෝකාාලයක්තිස්සි මෙට පැවැති ආර්ථික අර්බුදය පිළිබඳ නැත්තන් සමස්ථා ආර්ථික සැස්ම පිළිබඳ මෙට ආර්ථික විශලේෂකය අනතුරු ඇගේ වවා. ඒ පිළබඳ පුරුවෝ අතර දිරිපත් කර නමුත් බලහිටකු හැමආණඩුවක්ම උත්සාහ කරේ තමන්ගේ පැවැත්ම සුරක්ෂත කරගන්නවා මිසක් මේ ප්‍රශ්නවලට විසඳදුන් සොයන්න මේ ආර්ථකරබුදෙන් ගොඩ එන්න ඒ ගොලට උමනාවති බන්නේ. ඒහින් දම අද අප ඔබ අත්ඩකින මේ ආර්ථිකර්බුද. හතුවෙලා යෙනවා හින්ද අපි කල්පනා කරන්න මේ පිළිබඳ විශ්ේෂණනාත්මක සාකච්ඡා කරන්න සී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ කළමනා කරන අධ්‍යනහා වානිච්ච විද්‍යාපීටයේ ප්‍රපිෂ අනිීල් ජයන්ත ප්‍රාන්දු මහත්මාව කැඳව ගන්න ඔබතුමාම බොහොමත් ගෞරවයෙන් පිගන්නවා අපි කතා කරන්න කැමැති පොපිස් ඉස්සල් ලම අපි දන්නවා අරබු දෙයක් අවස්ථාවක හටක අතුරු අයවයක් කියන්නේ වඩා වැදගත්ම වෙන දෙයක්. ඒ හින් දම වෙනදාට වැඩිය මේ අයවයේදී වදාානය යොමු කළ යුතු ප්‍රධාන කාරණ කිහිපයක් තිබුණා මොනොවදේ. ඕ ඇත්තටම ඔබ මතුකරපු කාරණය හරි දැන් සිශේෂමය අතුරු අයවැයක් කිය කාරණය ඉනකොට ැ අයවැය සම්බන්ධ වෙනවා ආණ්ඩුවත් එක්ක ආණ්ඩුව ජනවරමක් දෙනවා මහජතාව ජනවරමක් දෙනවා ආණ්ඩුවට රටේ මුදල් කළමනාකරණය කිරීමඉනිසා ඉදිරි අවරුද්ධකට, මගේ ආ්ඩුවේ ආදයම් වියදම් පිළිබඳ පුරෝකතනයන් කරනවා එහි දිසානතිය සිද්ධ වෙන ටෝනේ කොහොමද රටේ ආර්ථිකය ස්ථායිකරණය කරන්නේ වර්ධනය කරන්නේ මූල නිසා ආකාරයට කළමනා කරණය කරන්නේ මේකන මයෝගේ ජනතාවට වශ සේවා සම්පාධනය කරන යි කියෙන කාරණත් එක්. තු එක අනිවාර්රයීමම ජනවර්මත්ක ගැට ගැහිල තියෙනවා. දෙදස් දහනමී පත්වෙච්ච ආණ්ඩුවට විශාල ජනවර්මක් දුන්න මෙන්න මේ කාරය කරන්න අවසානක සරලව කිවොත් හ ජනතාව සවබභහගගේ කැන්දන්න කෙලා ඇති යම්මාආකාරයක ඒ මතුපිටම් බලපුහාම සවභාගගේ ගේනවයි කියන කාරණාවලට අනුගත වෙන යම් අයවය මතු පිටක් තිබුණා. හැබැයි ප්‍රශ්නයවුණේ ඒ කාරණාවලින් පිටගගේ ආථිකයක් තමයි ගුල මෙහෙව්ව. සාහද මනිස්සුම් පීදහිට පත්වෙලා පාර්ත බෑල අර්ගල කරපු ඒ ප්‍රතිඵලයක් විදිර ආ්ඩුව ඇතරම ජනාජපතිවර වෙනස්වේවන මුත් ආණඩුව වෙනස්වේ ඉන්නහැ. ොට සාමාන්‍ය හතුර අයවය අපි ගෙන යුතු යන්නේ වෙන ජනවර්මකාවන මෙත නෙහිමෙක් සිදධ වෙලා නෑ මේ තියන විවස්ථාවය ඇතුළි සිද්ධරන බලවමාරුවකින් අපි මතුවිටේන අලුත් ආ්ඩුවක් කියේ අලුත් ආඩුවක් මේ අර කණඩයම ඉන්න ොර තර්කැ පත්ත අතුරෑවයක් ගැනීම අවශ්‍යතාව කැටෙත් නෑ අරකාරණයම කලින් කරගෙන යන්න පුළුවන්. හැබැයි අතුරවා අඇවැෑ ගිනන වන ඒ මත් කරන කාරණය තමයි හැමතිස්සේම තමුන්ට ලබා දෙන ජනවරමඒ මැන්්ඩේට්ක ක්‍රියාත්ම කිරීමේ දිසාවට මෙහෙමව වට අපි මහජනතාවට ලබා දෙන ොරොන්දු. අප ජීවිතෙලයින ත්යක හැදොට උත්සන්නන්නේ ආර්ථිකේ වර්ධනය කරන්නේ අන්තිමටගත් මිනිසුන් ජවිතය ලස්සන කරන්නේ කෝමතිකෙන කාරන්ටයකට වගගේ කීමක්ප පැවන ොකද ආ්ඩුවක්. න්නම නියෝජිතත්වයක් මහජනතාව නියෝජතත්ව. එතකොට අය තිබියතු ප්‍රධානම ලක්ෂණ ටික තමයි මහජනතාවගේ ඇල්ම මහජනතාවගේ අව්‍යතා ඉස්ට කරන දිසාට රජ මූල ද ප තු පි ර ැ මත් විශේ න ර මතු පි ප වාට හොද මනිසුන් මිනිසුන්ගේ ප්‍රශ් ස න් යන් දරට ක. යි ඇත්තර විශලේෂය කල බලපුහම අතුරඇය ඇතුළේ ඉදිරිපත් කලතින කාරණ. මේ මහජනතාවගේ ප්‍රශ්න විසඳීම වෙනුවට තමුගේ දේශපාලන කණ්ඩායමත් ඒවට ඉන්නගේ ප්‍රශ්න විසිඳීමටත් තමයි මේ කර තියන්නේ රෙකවදාාරයක්ම කියන්න මේ තීරනාත්ම ොහො ඔබ මතුල ආර්ථිකරර්බූ දෙක ඉන්නෙලා ඒකට ඊති හාසයක් න එක ඇත් එන මේ ආර්ිකරබුදේ පැති ගනාවක්තියවා ඒ ප්‍රධානම පංගුවත්තියවා විදේශයටට සිද්ධ වෙලා තියෙන අය විදේශ සංචිත හිකකාම නිසා ගන්න ැ ට ත්ල ක සි න්න හම න මේ ේ අයවයි මතු කරන්න හැබයි ගන ආරක්ෂ වැඩ ර ල න්වා මනිස්ස රහ නවා ප්‍ර් ද මනිසු ප්‍ර ල ද කරන. කල්පना කල ලනවා අප න්න රජ ත පි බ र् ක කරන්න රජ ත ලකන්නේ හजाතාවर सेवा සपය තරන්න वाක් ට මතු राජ හයන් පවතින वाල දාලකම වැදගකම සුදු සු ප්‍රතාර්ග කරන්න පුළුවන් හැබැයිඒ කරනන එක පා ගහන් ගේ දියන්න වගේ අපි नොකල තුයි. ති ्या योजජना करना सමජ මතයක් කදම ම මේ කාරක් ො තට <Sess> ු මේ उත්साහ කරන්නේ ඒ තමුන්ගේ අර්බූදයෙන් ආණඩ අර්බූදයෙන් බේරෙන්න්න ඉක්නනි කර පු දවල් කනක්රන්නේ එක්නනි කරන්න දෙවල්පුළල්ලත ප්‍රධාමගක්තමයි ඉතුරවෙලා මොහරිරක විකුණන එක. ඔයනි කාරණ ඉලක් කරන තමය ඉදිරියට ඇල් තියන්න ඒගේ ඔබ සූක්ෂම බැලුවොත් මේ අයවැයි මුදල් පා ප්‍රතිපාදන වෙන් කිරීම දිහ බලපු හම. විශේෂයෙන් වෙන් කරලා තියෙනවා මේ ආර්ථික සැලැස්මකට. නිෂ්පාදන සැලැස්මකට. ආර්ථක ස්ායිරනයන් මුදල් අය මෙ එකෙන් පවාගේ ලතින අපම ආදාාර දෙන්නේ මේ වැඩේ කරන්නේ ප්‍රධා අර්ුණු ගාාවක්ත්තිලා පස ක මේ ප්‍රධා අරුණ ස පන්ද කරන්න ප්‍රධාන අර්මුණක්තමයි මැකරෝ ඉනමික් ස්කැබිලික් කදන්න සාර ආර්ථක ථායි කරන කදන්නන. ඒක කරන්න සැලසුම කරනතුයි මුදල් ප කරන මේක මුදල් වෙන්කරල තින කිසි මාර්ථක සැලසුම් කරට තොරව අර පලාත්පාන අතනර මිනිසු මුදල් බෙදාහරීම. ක් තමයි වේ කිසියම් දහදා පන්දහා දනමයි කියලා කියන්නේ සැලස් මකරමකරන ගනීමේ එක ආකාරයක අල්ලසක් මේ අල්ස් එක්ක දන ආර්ථිකයක් තමයිකින් පෙන්නුම් කරන එක පොඳමදී ගිය සති ෝ සතිය එක් දෙකට කලින් ලියටවා අලුතෙන් පත් කරනලාලද රජයමතු කරුන්ට ඉන්දන දීමට දැ ඉදන දීමනාව රම බලන්න කොච්චරල්ල සද කියලා දැ ඔබට ඉදන දීමනාවත් දෙන්න ඔබ වානයේ පාච්ච කරනවා ගමන් ිමන් යනවා මජනතාව සේව කරන ඒක ප්‍රතිපූර්ණය කරන්න යම් තර්යක් යෙන. ලීට පහද පණහාහද පන්සේල් දහනත්කම මාජන කන කරන්න ඇති වෙනම තම තර්යක් ගතුලන්නේ නමුත් මේ දීමනාව දෙන්නේ ඒ ඇමතිවරු කැමිතමට රනත් එක තියනෙනවා ගමන් බිමන් යනවාද නැද් කොච්චර ඉදන පාචිකරද කියල බලනෙේ මේක ලේ චකරලේක යක්නෙකුත් කරලකිනවා. ජ්‍යමතුවරයකුට ලීතටර පන්සයයි කැමන තැමතිරයකුට ලීට රත්සය පණායි තුන මිල මාසසි පලවනි තර මිල තැන් හර්සේ පනාජම් ඒකෙන් වැඩි කරලා වාහන තුන කර දෙනවා ඇති හන තුනකට පරික් නෑ මේ තියෙන්නේ අර චක්‍රලයක නීතිරීති ඇතුළහිර වෙලා ඒ අල්ල සතකට චෙක්කකෙහි කැමතිවරයකුට එනවා නෝජමක රාජ්‍යමතුරයකට මාසිකර ආයලක් ඇත්ත පඳදාග චෙක් එකක් පඩිට එක තුයෙන. ඒකන්න වෙනක් විියකට ආ්ඩු බලය පොත්වාගෙන යන්න. න්්‍රීවරුට පවා අල්ලස් දීමක් තමයි මේ කාසිතනිසා සරලව කිවොත් මේ අතුරු යවැයේ විශ්ලේෂනය හුදෙක්ම ඒහි මූලික අරමුණ ෂ්ට කරගන්න ඉදිරිපත් කරපු එකක් වෙනුවට තමුන්ගේ උුදු දේශපාන බලය පෝත්වාගෙනයන් කරපු එකක් කියනෙ තමයි මගේ අදහස අපි දන්නවා රටකට ආර්ථිකය පවත්වාගෙනයන්න බදු ඕනෙමයි බදු නැතුව මේ ආර්ථකය ගෙනියන්න බෑ නමුත් ලංකාවේ බදු පතිපත්තිය ඉතාම සංකයන්න ඒහහින්ද මේ බදුපතිපත්තිය තුළින් බදු නොගවෙන පිරිස ම වැඩි නමු අප අතුර ඇවැයි දකින ඉලක්කං ගොඩක් දාලා අපිට බදුපතිපත්තිය පිළිබඳ යම් සිහිනියක් මවල තියෙන ඇක්තට මේ සිහිනේ දයන්න පුුවන්. ඇත්තටම පමාර් කලින්කූ වගේ සියල්ලක් තීන්දු වෙන්නේ මේ ප්‍රතිඵලය සිහිද වෙන්නේ. ආණ්ඩු කරණයගේැන් ආණන්්ඩු කරනයේ අරමුණත්. ඒ ආණ්ඩු කරනය සඳහා මහජනතාව පත්කරන ක්ඩායමේ අරමුණත්. ඒ වුවමනාවත් කොච්චරදුරට මහජතාව වෙන විතරවාද නුෂත්ව වන හිතරවාදගෙන කාරණය මත ඒම නොවල තාක් දුරට ඔබගීව කාරණය තමයි වන්න ලස්න සුරංගන වාකයේ කතර න බදු ප්‍රතිපත්ති එෙන. පොඩක් තේරුම් ගත්තොත් මේ කරන්න බැරිදයකුත් නෙවෙ. ොකො මේ කණ්ඩායමටේ වමනා ඕනින් නැත්තේ. නිවැරදි සාධාර්න බදු පපතිවත්වයක් අනුගමනය කිරීමේදී ප්‍රදන නූදධර්මග නාවක්තන ලෝකවෝන රටකට පොද. ඒ මූල්ධර්මාමත ප්‍රධාන් වේ සාධරන මොකද බදු කියල කියන්නේ අලුතෙන් ආදායම උපේන එකක් නෙවේ තැ ආන්ඩු ආදාමගන ගමන් රෙවනනිව කියන ත කොට උපේ නවාගගේතෙරම පීමක් නෙව ක්සල් හඳට තරම් ගටන. රට ඇතුලෙයි දනක් උපයන්නේ ලදේශය නිෂ්පානයතම එපීම. ඒ පීමෙන් ආණඩු කරනය සඳහ යම් මුතලක් විතැන් කර ගැනීම තමයි රජ්‍ය. ද දායම කියල කියන්නේ තො ඉන්නන් ඒ රජ්‍ය බදවාදායම විතන් කරගන්න සාධරන ීට. එම කවරුත් දන්න ඔනම කෙකට තේරෙනවා. රටේ ආර්ථකයට වටිනාකම් එකතු කරන්නේ දේ නිෂ්පාති ඩිරන්නන්නේ විධ විධ ප්‍රමාණයන්ගේ සමහරයි අඩුවෙන් වැඩියෙන් අපි දන්නවා මේ ශ්‍රමය සපයන දාම දුක්මාහසල ඇය හතාට ි් දෙකන වැඩරල හන්සේ මිනිස්සු තා මාරුවගේ ජීවත්වය නත් බෑ වැ පඩි දෙකක්ගත තද ජීවත්වන්න බෑ එතකොට මේ වක්කර බදු වැඩි කරන්න වැඩි කරන්න යගේ තම වැඩිපුර. දුරලගන්නේ එතකොට අන්න සාධාර්භය මුල්ධර්මය කටනවා ැ මේ මොත වෙනකට ත තව කඩන අපිදන්නවා බඩු මිල වැඩි ුුණා විවිධේබල්ලාවා බදු පිටබදවා තුටඒගොල්ලන් කිසි මාකාරයක හැරෙන්නේමත් හිතන්නේ මක්වත් නෑ විශාල ප්‍රසා පාම සල්ලිතයාග ම කැ වලනාම් කරනය ්‍යාපාරිකය කෙලෙක්වම හිතන් එපා ඔබ රම ල පොත්වා න න ංච ව්‍යාරික කරන ඔබ ්‍යපාරික කෙල හු ්‍යාරි කොන්නේ ්‍යාර ජාලය හසුරන බෝ මතුර සක්කි න කල ජාාවරංකාරන්නන සමහට කිම දෙකරන හ බු ගනල්ලම අතරය විතරයි තින්දු ීරගන ටෙන්ඩරහක්රනයි. ඔබ වාහු කරලති නො මේ යාාතනය තුළේ අර සල්ලි උපේ ලතින තැනින් ච් කරන නෑ මකට එක උදාහරනයක් ක කියන්න. පහුගේ සතිය නිකුත් වනා වාර්තාවක් වෝල් ටිට් ජනලක ගියා යුරෝපියයන් යනියන් එක කැනේ ආණ්ඩුවක් මහජනතාව ගැන හිතනවාන හිත යුතු පැත්ත. ඒගොල්ලන් යෝජනා කරනවා යුරෝපයන් යනියන් එකට ඒ ඇතතරටව ලොක්කොටම ගෑස් එක ෙනජ මන ගෑස් විදුල සම්දය ගමටක ද මහජතාවලකු පිරනෙකෙන්න ොද රුසිිය ුපලන යදධද ල ල්ල දරගන්න බෑ තොට මහජතාව ප බරගන්නු ුදු මජනතාවට ආදායම අඩුව. යි ගොල්ල එකතුරගතු ලාබපතියනොම ඇතිතේ පහම ඩොලර් බිලියන් එකසිය හතලියයක් හිතන්න ලංකාේ දනදේ නිස්පතති බිලියනසුවයි කලින් දැගු හටැ ඇතවට බහහි තුර මගේ දෙගුණ එකට ආසන්න ප්‍රමාණයක් යුරෝපන් යුනියන් එකේ රාජ්‍යනසින් කියනවා කම්පනිස්ුලට බලපල්ල මිනිස්සුදහ මේක බෙදල දෙන්න මහජනතාවට පාරිබෝගි කැන්ටත් එදා මේ ගස් බදාහරන්න අයටට මොකදෙකුල අමාරුව කියන අන්න එතන තියවනේද සාධාරණ බව මේ චක්්ට අපි අනුගමනය කළ තියෙන ඳදුු සම්බන්ධෙන් කතාව සුරංගනාවක් වන්නේ ගුලට ඕන ැතිනිසා ඔන්න කරන්න පුලුව අත තියන්නන්නේ එතන්ට ම කැනේ මස දග මේ සාධර ාවක් රකින්නිපයි කොට මේ අවස්ථාවද ආ්ඩුවක් ජනවරම අයිමච ආඩුව. කවම කවදාක්වත්ය මම කියන. දේ පැත්තට හැරෙන්නේෙ නෑ පුළුවන්න මාජනතාවගේ තව තව දෙයක් සූරාගෙන කනවා හිර කරනවා මිනිස්සු. ැරිමතන උද්ගෝෂනයට අවුත්ම රගල කරන්න අඋත් බෙඩිතිරන ැතින කරම ලැස් රාජ්‍ය පාඩු ලබන අයතන පතිහගත කරන්න යන කතාාවක් සමාය තුළ ඇතුවෙලලාතිනවා ඒ වගේ අපි දෙක්ක ඉට අදාල දින්න අයක පටිකුත් අතුරවා අය යෝජනාව වෙනවා ඒක්කම අපි දෙදක්ක සන්ඩේ ටයිම්ේ වාර්තා කරා රාජ්‍ය ව්‍යාපාර පනස්තකක් මස හතරක්කඇතුරළල ුපියල් බිලියයන අට සිය පාඩුයි කියලා මේ සියල්ලත්තෙක් අපි තේරුම්ගත යඋත්තමකද ඕ මේක ඇතුමි මේ කියන කතන්දරවල යම් සත්‍යයන් තරමි ර්ධ සත්‍යයන් ග සම්පර්ම කතාාවින් ආර්ධ සත්‍යය ගණාවක්තියන්නේ මේ සරලව තේරුම් ගත්තුත් මේ කියන කතන්දර ඇතුළේ මඟ කලින්කයෝගේ ජනවරමත් අහිමිය ආණ්ඩුවක් ආණඩු ප්‍රව්‍යවස්ථාවට මාවලා බලය අල්ලා ත්තු ආණඩුවක් තම පැවැත්මත් තම හිතවරතුන්ගේ තව තව ධන ගඩ සිහෑමේ ව්‍යපෘතියත් පවත්වාගෙන යන්න රාජ්‍ය වවසායන් රාජ්‍යදේපොල මහජන දේපල විකුණලා කෙටි කාලයක් බලය රණයන්න ගන්න උත්සාහයන්ට පිබරු පත් සකස් කිරීමක් තමයි මේ තියෙන්නේ. ඒකට තමයි අසමාල රාජාර මහාචාරු විදවත්තු ස්වාධන්න මත දරන්නනුත් බදදුුවන් වූ දැමේ රාජ්‍ය ව්‍යවසායකන් දුරල්ලො මේ අසාර්ථකයි, පාඩු ලබනවා න්ස කරන යනක ද මයි කකුණ දම නට ල්වීම එක තමයි මගේ නිර්වාචන ො ර බැලුව මොක්ද. රජ ්‍යවවාායන්ත රජ ශේ රාජව්‍යවසාය වසාකච්චා කරන්නේ රජ වවිවසායන්ට ආර්ථිකය ඇතුිතියෙන කාර්ාරය වැදගත් කම මුහක්ද කියනගතයි කාඩ පුල්. මේක ලෝක තත්ත්වේ විශ්ලේෂනය කරලා බැඩුවත්. ඔබ දන්නවා මේ සමාජයන් මෙම විකාශනය වෙමින් එන්නේ. කාශන ි ෙකට අඩු පාඩු ැතින පිදන්නවේ වහල්ලයුගේ තිබුණා වැඩවසම් යුග තිබන දේශවරයුගගේ මේ ධනේශර ක්‍රමයේෙත් යම් ආකාරයක වෙළඳ පල යාන්ත්‍රනය හරහා නිෂ්පාදන කාරක්ෂනතාව වැඩිකර ගන්න තැන්තිය ල උච්ච තැන්ගල ටාපවල්දන. හැබැයි මේක එක්තර සීමාවකින් පස්සෙ ගමන් කරන්න ගන්නවා. ඉතාම කරූර විදිහට ලාබය පමණක්ම එක් දැස් කරගන්න. පරිසරේ විනාස කරමින් සමාජ සාධාරත්වේ සිරු දේවල් අන්න කරන කාල පචේ තමයි වැඩිුරා සාකච්ච කරන නවලිබරල් වාදය කියලා නියෝ ලිබර්ලෙසම් ඒ දස් නමසසි අසුව වගේ පකාලතම පටන් අරගන ්‍යපත්වවෙලයනවා පේ තෙන්ති තෙරුම් ගදනු දේ තමයි ඒ නවලිබරල් වාදය ඇතුළත් මේ රාජ්‍යවවසාය ප්‍රතියෝගත කරනය කිරීමාව පුද්ගලි කරණය කිරීමාව. ඒ කිරීම යම් තර්කයක්ගේවා ඒ තර්කය තමයි ආණ්ඩුව තින දේපල විකිනීමනෙමේ. ද්ගලිකාන්සේ බහොම නිදහසේ බාධකයෙන් තොරව ආර්ථික ක්‍රියාවලයට එකතුවෙන්න උදව කරනවා එකැන මූල ප්‍රවාහයට ඉදාහරයෙනවා ඒකන දී රගවුලේෂන් කනවා එකඒන නිීත්‍රීල ඉගරිවෙලාටත් තදොට ලිහිල්රලා දෙනවා තකොට එතෙදී පුද්ගලි කාන්සේ කැඳවීම කියන්න ප්‍රපුද්ගලික මේ ආර්ථික ක්‍රියාවලියට වෙන ආකාරකි මැදහත්වීම. තිඒක හොඳනාර ගැඩු ප මික විදධත්ව තිය තරේද ඒ යා ගත යුතු දවක්වීම ඇැබේ රාජ්‍ය සහ මාජනතාව සතු දේපල කම කොල්ලට විකිනීම මේ ඔය කියන මේ කාරක්ෂමේතාව කැවන්න පපුද්ගල කර නෙමේ ඒක ඉසෙල්ලා තේරුම් ගන්නට ෝන. දැන් අනත් පැත්තෙං මතුර පානය කල තර්ක විදිරගේෙන තර්ක සාධාර්ි කරණ කණඩායම කොත්තින ර්ක විදිරගෙන ප්‍රානමදේ කාරයක්ක්ෂමතාවේ. එක බොරුවක් මේ අකාරක්ෂමතාව වංචාව දූෂන් මේ විදිහට මීටත් වව නරක විර පුද්ගලකන් සෙත්තිනවා. ඇැයි මේ කාරක්ෂමතාවේ පි දන්නව තියනවා. ඒට වග කියන්න ඕනෙත් මේ ආණ්ඩුම තමයි. මොකද මේ රාජ්‍ය ව්‍යියවාසාය විශාල ප්‍රමාණයක් පෙට්‍රෝලිය මිලෙක්ස් රි බෝඩ් ඔය හම තැනකම ඉහල තත්තුවයට වඩා යට ලේර එක මට්ට මේ සේවකයන් දේශපාලනය සන්ද ලාගෙනක්ඳ ගැනලා පොම්පරනවා. ඒ වගේ මේ කෑ තුළේ වංචා දූෂණ සිදුකිරීම සඳහා විවිධූ ක්‍රම අනුගත කරගන්නවා. ෙට ප්‍රාටිය තු න්සොලිසිට ිඩි සියලම දෂනය ඇතුල කරනවා තැ පෙටෝලිම් ෝප්න ගත්තහමලද ගැනීමට අනමචරය බගදම් ගස්තුගේෙවනවා වැඩිපුල මල ගේවනවා කොමිස්තවනොට මේ මිල වැඩිවෙලාතියෙන් ආකාරක්ෂමතාව ඇතුල තිෙන උදක්ේවකයන්ගේ නිසා නෙමේ සේවකයන්ගේ අඩුපාඩු තියනවා මුත් අවසාන මල. රජිවසාය මහජනතාවට ලබාන උපෝගතාවන් වෙනුවෙන් අයකරන මිලේ සේවකෑන්ටක වෙන පඩි නඩි විශල ප්‍රමාණයක් නේ එක නෙක් දන්න ගත් ාව ඉජිනනිරවට මෙචර හම කියල මස්තයර විශලේෂය කලන මත්යක්න ම කාරක්ෂමතාවටත් වග කියන්නටනම ආණ්ඩු. හැබැයි පශසන තියන්නේ ඒ අකාරක්ෂමතාව නිර්මාණය කරපු ක්ඩායමම මේ ආයකන දැ අලුත් ආඩුවක්වන අපිතන ජනවරමක ගල්ලා මිනිස්ස ආඩුව පිට ගත්රන හරි තර්කයක් ගේමකි ඉතිහාසේ පුරාම අවුරුදු මේ දස දෙකතුන ඇතුළෙට දීම මේ ආණ්ඩු කරපු ඒ දර්ශනයම ක්‍රියාත්ම කරන කණඩායමම තමයි මේ කරන්නද මේ ගොල්ලො මේ පුද්ගලි කරණය කරල්ල ඇතිත් මේ හොරකම කරනවා අපපසර හරවා ගැනීමිදිත් මේ හොරකම් කරනවා. මේක කොච්චර දෘෂ්ටද කියක් පෙන්න්නවා එක උදාහරණයක් ගන්න. ඔබ දන්නවා ලංකාවේ මේ පුද්ගලි කරණේ ඉතිහාසේ අපි ගිහාම අප ජන සතු කලා පුදගලිර ක ටරන්ස්පොටන් ද. ප්‍රහණ පුදගලය කරය කරලා මහලොකුදයක් කාරගමිාව වැඩි ලතින න එ තර්කයක් කක තන වෙලාන්න යම තැගල මතු කර ෙලිොම් න පසිද වන තම ටෙලිකොම්මල ඒ පුද්ගලි කරණ කිරීම ඇතිවච වාසියාවේ ඒක පුද්ගලිකාසේරකන ආරක්ෂණි කර ලනිසාස නෙම. ඒ වෙනකට ටෙලිකොමිකේශන් සම්බන්ධී තාර්ශනය පිමි ගණනාව පනින. ඒ පිමි ගණාවක් පනි නොයගේ අන්ර්ජාය පිමි ගණනාව පණන. ප රත භාදතක කමේ Wi-Fiයි. යි කෞුදහග මේ පුදගලකන්සනේ මේ වයිෆයි තාක්ෂන ඕෝස්ට්‍රලයාාවේසිසායි ලෝකයන එක පොදු ෆන්ඩ එක කිප්පි මේවා කරන්නේ තකොට එන්නේවෙනි කැපකිරීම මහරහතමයි ලෝක ජයග්‍රන්නරේ ඒ ජයග්‍රන්න දෙැන්න කුතුන්දන්නට ලබාදීමතම මේ ඇතුල කරන්නේ එම මතු කරන්නගේ කාරණය තමයි අපේ ඉතිහාසේ පුදගලි කරණයක්නවා ලංකායි වතු සමාගම් ඒ වතු සමාගම් දැන් පුද්ගලි කරණය කරලා අද වෙනකට ඇල්ලක් කියන තීන්ද අදීල තියෙනවා දවසක දයිනික වැට රුපියල් දහ දෙන්නේ කියලා මං ත අධිර ියෝගයක්කමක පටි පාල නියෝයක් තෙන. තුක රුපියල් දාහනම් දවසට මිනි දවස් විසි පහ වැඩකොල රුපල් විසි පන්දායි පටඩිය ඔබ ප සරන ප්‍රශනයක්කාන්න අද පවුලකට විසිපන්ඳහි මොකද කරන්න පුුවන්. හැබැයි අනිත් පැත්තෙන් ප්‍රශ්නය තමයි මේ නියෝගයට විරුද්ධව භානක කමතමයිට ප රපියල් විසි පන්ා පටි ලබෙන අඩුව එකක කන්රය. හැබයි මේ අභියෝගට මේ විසි පන්දහ දෙනටත් අභියෝග කරනවා කෞද හාමපුත්තු යන අධිකරගලකෙනවා. අපේ මේ තේ කර්මමාත සලාමයේ වැල්ක සමගම කකොත් පොත්තවගෙන යන්නම මේ දාදාහක් පඩිකවුත්තේකැක්කනකටරුපියල් විසි පන්ද පඩි දුන්නොත් මේ සමගම හන් යන කලම ු බයි කරවා ඇත්තම කතන්දරයකුල්ල ලබාගන්න ප්‍රතිලාපටික හංගමින් තමයි මේ විසි පන්ඳා නොද නත්සා කරන ලන්නේි අනිපත්ත මේ තර්කයක් ගොන්න ම හරි ප වි පන්ද දන්න ැහ කිය. සවත්මාගම වැහනවා කියලා ඔබ සාමාන පපුවවැශයකි රැව ප්‍රශන. අද මේ රටේ තියන ප්‍රත්වේදී. පුද්ගලික ආන්සේ රීජනල් පලාලන්ටේෂන් කම්පැනීස්ොලට රපියල් විසි පන්ඳහක් සේවකයකුට දෙන්න බැරි සමාගම තියන නද. එක බද්ගලි වැහ හ ම කර ර්ගයට ග එක ඒන කොච්චර මේ අසාධාරනත්වය සමාජීයට ගිහිල යෙනෙන කාරණය ඕක ඇතුළේ තියෙනවා ඉසාම කියන්නම. රාජ්‍ය විියෝසායන් සබන්ධ මේ කතන කතාව සම්පූර්ණ බොරුවක් මිත්‍යාවක් මාජනතාව නොම ගැවීමක්. මේකෙන් කවදක්ත් මේ ආර්ථික ප්‍රශ්නය ගොඩනෑ ඇබැයි ඒ ගොල්ලු ගොඩය. ඕක තමයි මාජනතාව බේරටුව. ඔබ අපි භාවිතා කරන මුදල් අච්චුගහන්නන්නේ ඊට වටිනාකම දෙන්නේ මහබැංකුව. වඩා කතාබහල් ලක්කන මේ ආර්ථික අර්බුද වලින් ගොඩයනකොට දිගුකාලීන ප්‍රතිපත්වයක් විදිහට මහ බැංකවස්වාදීන කිරීමත් වැදගත්නේද. ඇත්ටම ඕ මේක සාමාන්‍ය අපි මහජනතාවට ප්‍රශ්නයක් විදිට දාපුහම ලොකොට නොදැන්න පුලම මේ අර්බූදයෙද නමුත් ආර්ථකයක් වර්ධනය කිරීම කියන කාරණය යපයන දිගු සංවර්ධන මාවතයේදී. ඇත්තටම මහ බැංකෝගලෙන ආණ්ඩුවේ බැංකුව එක හැබැව. නමුත් මහා බැංකවේ මුක්කතම පරමාර්ථ තමයි මුල්ල ස්ථායිකරණය කිරීම. වෙළඳ පල ස්ථායිකරනය කිරීම. එඒ එක හරියට කලේ නැත්නං ආර්ථක වර්ධන දිසාාවට ගමන් කරන්න බෑක ස්වාධීනත්වය කියල කියෙන මුක් දෙනත් පොඩ අපි තේරුම්ගන්නටොේ ස්වාදීනත්වය කියලා කියන්නේ මහ බැංකුව අපිට කිම කෙනෙකුට අදාල නෑ අධපතිවරයා ස ස්ාකක් කියෙනන බලට කැමති දෙයක්කිරීම කියෙනක නෙවෙයි. ඒ මහ බැංකුවක ස්වාධීනත්වය දෙන්නේ ඔය කියන මූලික පරමාර් ස්ට කර ගැනීමට ඒකට දක්ෂ පුද්ගලයන් පත් කරට පස්සේ රට ඇතුල තියෙන ආර්ථක සංවර්ත සමක් තිබියතු. ඒට අමතර ආන්දුව තිනා ිස්කල් ප්‍රතිපත්තිගෙන බදු ප්‍රතිපත්තිය ඒ බදු ප්‍රතිපත්තිය ආර්ථක සංවර්ධන ක්‍රියාවට බද්කර ගැනීමට දායක වනාආකාරයටට සස්වාදීනව තේන්ු තිරණ ගන්නට ඕන. එතකොට ඉන්නන්නේ ස්වාදීනත්ව තයි තිබියයුතු වන්නේ දැන් ඇතම වාීනත්වය කුඩු පට්ටන් කරලා තිෙන්නේෙ කෝහම මේ වාදිනත්වය කුඩු ප්ටන් කරන්නේ. දැන් ඔබ දකිනවා රට මුදල් සැපයිම වැඩිවෙන්න වැඩිවෙන්න. ටේ භානනිෂපාන ඩවලා ය ත්වේක වැඩිවිමින් තිය ත්වේෙද මුදල් සපම වැඩිීමමට ප්‍රශනමත මුදල් අච්ු ගන් ඕන ඩිරන්න ඕනෙක සරලන දිට මේ කටයුත්ත කරන්න. හැබැයි රටේ ආර්ථකය වර්ධනය වෙන්න නැතිව. ති එද්දී අනවශ්‍ය විදියට මුදල් සම්ම සැපම වැඩිකලොත් ඒම ඒ මගින් දිගුකාා දමට කාරි බරතමක් ඇව බව කවරු දන්න. දැන් තියන ප්‍රශ්නේතමයි මේස්වාධිනත්වේ අපි හෙට්ටු කරන්නේ ස්වාධනත්වය කොම්ප්‍රමයිස් කරන්නේ. ආ්ුව වීදම් පියෝ ගන්න බැරුණට කස්සේ. ආණ්ඩුවේ වියදම් කළමනා කරණය කිරීම සැලසුම්කිීම අයවැයගේ තිබවිතු ප්‍රධාර්ම ලක්ෂයයක්. අයවැ සයට සියයක් මේ ප්ලන් කරපු විදියටම සැලසම් කරපු විදිරම යන්න බෑ හැබැයි ඒ ඒ ලයින් එක ටික් දුවන්නට ඕනේ. තැන් අප අයවැය ගත්තහම අපි අයවේ සැලසුම් කරපු විදියට කලාද නැද්ද ඒකට වග කියන්න ඕනෙ කවුද. වග වීමට යටත් කර චෙක් කරන්නේ නෑ හැමදෑම. අපිමිලියනීයක් අයවැ එනයි කිය යෝජනා කරානම්? ල ිය දෙදතුන් සියක් වවිදන් ක ලදී හැබයි අර සීිය වද කරනයි කිව ලයින් අට මැතුු නෙම විදන් කරන්න. මේ අයවයි මමා මංකොලකාන්න ක්‍රමවේද. ඉතින් අන්තිමට මේ වංචාව දූෂණඇත්තෙක් අපි ආදායම මේ පැත්තෙන් තියාගෙන වියදම විකාා පුළල් කරන කරගන ගියාට පස්ේ හොඳම බලන්න ලංකාවේ සැලසුම් කරන ලද අයවැයි පරතරේ පෝත්වාගෙනට බැරි වෙලා තියනවා. අයයි පරතර පෝත්වාගෙනට බැරිනාම අපි නයාරගණට ක කාලෙක ේරගන්නවා ඒක යමමාකාර කතරක ඇත්න ගැටලුවක්න හැබයි. ඒනාය ගැනීම මහ බැංකුවේ හරහා සිද්ධ කරමින් බැඳුම් හ ාඩාග විිල්පත් ස ාඩක බැඳු කරනෙකුත් කර මුදල් ලච්චු ැෙීමේ ක්‍රියාව හිවිට අත් නත කොට මහා බැංකුට මුදල් ස්ායිකරනේ වෙල පල ස්ථයිකරනය කරන්න බෑ ඕක තම ස්ුවාධිනව නති කරනෙන දැන් ය උත්සාහ අපට පෙරනවා අධිපතිවරයා යම් ඥායාත්මක දැනුම භාපාවිච්චි කරමින්. එය ආපස්සට ගන්න උත්සහැකිින්න්නවා ඉසා අර වෙළඳ පලේ තියන ගන අලුතෙන් බැඳුම් කර නිුත්රේ ප්‍රේසිඩ් බිල්ස් නිකුත් කරම. ඉනිසා තමයි මේ ප්‍රේසිිල්ල රේට්ක සීරතියවගේ විසින් දැත්තිය පැන්නා නමුත් මේක දිගටම ගෙනියට බැරුවවා මොකද අනෙක් පැත්තෙන් ආ්ඩුව වදම් පරතරයේ වැඩිහනැක වක්වගන්නන්නේ ඒත් එක් මා්ඩුව ඉදිරි මූුණ දෙනවා අය එකින් කියලා තියෙනවා මේ අයවැෑ පරතරය පාථමික පරතරය දෙයිද දන දෙකයිම පහක්දක්වා ගන්න කියලා දස්විසි පහවෙනකොට. තින් මේ ඉතිහාසේ දිහා බලපපුහමත් අද තියෙන දිහා බලපුහමත් වංචා දූසන දිහා බලපොම ඒ කණ්ඩායම එහම කරද්දි මහි න්නේ ඒ ඉලක්කේට යන්න බැරිවීමක් තියෙනවා. ඇයිතින් අපිට මහ ජනතාවට කියන්න තියෙන කාරණය තමයි ඔවු! ඔබ මතු කරපු කාරණයම. අපිඇ සැබැහැ ලෙසම සංවර්ධනයක් ගන්නවන. එක රටේ සංවර්ධනය කියල කියන්නේ මහ ජනතාවගේ ජීවිතවල සංවර්ධනයක් එනවාන. ර්ථක සැලසුමක්තියෙනවා න ඒ සැසුම කරන් ක්‍රාත්ම කරන ආඩුව මැදිහත්වෙනව නං. ඒ මැදහත්වීම සඳහා ඉතාම දක්ෂ ලෙස තමන්ගේ ෆිස්කල් ප්‍රතිපත්තිය ආයයි ප්‍රතිපත්තිය ක්‍රියාත්ම කරනවා නං. හොඳ මදී තමයි මහාබැංකුව ස්වාධීන කරීම ස්වාදීන කරල නිකන් තිබල ඩක්නට. පහසුකම් සපයන්න ඕනේ. අවශේ දිරි ගැන්මීමම් ටි කරන්න ඕනේ ඒ පහසුකම් අතරේ ප්‍රධානමකක්තියනයි අදාල දක්ෂ පුදගලින් බඳ වගන්ටඕෝනේ දේශපාලන කනය අයිත්ව අයින් ෙන් ටන ඒ වගේ. හ ැක්කොට ලුවන් රන්දැන් ලබා දෙන්න තාක්ෂණය සම්බන්ධ කරගත්තු මේවලන්ගේ ඩිජිටයිස් කර පැත්තකට මාර්රුවන්න පුළුවන්න්නම් ඔය කියනක්සේ ඇතුළෙතදී අපිට පාරක්තිය. ඇත්තරම අපේ රට දියුණු කරන්න ඉතාම හොඳ පාරක්තියෙනවා ඒ ගැටලුව වෙලායේ බොටල් නෙක් එක බෙල්ල හිර වෙලා තිෙන්නේඒ සිියල්ලටම බාධ කරන්නේ දූෂිත අවස්ථාවද දේශාන ආන්ත්‍ර ආ්ඩුරවීම තම. අපි න්න අ එකඟ වෙලා යන බිියනකයි දශම නම ආදාර දෙන්න. එකන අවුදු හතරක් ඇතු තම මේ ආධරන්න වුද්දක් ඇතුල අපිත්ව ොලල් ිියන හස්ස සිි පහක්වා ප්‍රමාණය තම ලබන්. එහම ගත්තාම හැමදාම පිට නය වෙලත් බැහැබ අපි වඩා වැදගත්වෙන්නේ වෙන්නේ විය යුත්තේ නය ගැනීම අඩුකිරීමත්ගේ ගත්තු නයටටික ඔහොමරි ගිවීම හැකියාව වැඩිකර ගැනීම නේද. මෙම දැන්ගව කිවකාරණය ඔ ඇත්ත මේකටක් සංකීරණ කතාවක්. පලවෙනිීම එක තමයි රටක් දියුණු කිරීමේදී ණය ලබා ගැනීම නරකදයක් නෙමේ හොඳ දෙයක්.ම නය ලබා ගැනීම කරන ලීවරේජ එකක් කියන පහසුවක්. ප්‍රශ්නය වඩ මේ ලාගත්තු නය දෂණය කරන වැදි ැනට පත්වෙන න ගැටලද අපට වෙලාවන ප්‍රශ්නේ නයබර වැඩිවීම නය වැරදි විදිර යෝදාගත්තු නි. එකට ිතරකුත් හදන බදදුමට පසන නය ඩ අන්ඩි පාෙලෙත් වැදිී ානකයි කවුරෝ රට සංවර්ධනය කරන නය ගන්න වෙනැබැ මේ අපි ණයගන්ඩයන්නේ. ති ආ්ඩුව පත් කල යි ගවන්නන ඒ ප්‍රශ්නිඳන්නේ නෑ මේ මොහොතදී ඇත්ත මේ ගත්තු නය කළමනා කරණය කරගන්න වෙනවා තමුත් අF මැදහත්වීමදී අපි හිතන්න නරකයි අයයේම ෆිත්‍රරක්න මේ වෙනත් කිසිම රටක් අපේගේ ඕනම රටක ස්වාධීන රාජ්‍යයක රට දියුණු කරගන්න එක නය කළමනාරය කරගන්නෙක කොයි දිසාන ෙ යන්න කියනෙක ගොල් වල දගරන්නන්නේනෑ අපි සැස්මක්හදාගන්ට න් අප ආ්ඩුවෙන් ඇවුවොත් බ සැලස්ම. අයඩෙ සස්ටේි ය ස්ථයි කරන පිළිම සැස් මොකෝ නය අපස් ගෙවිගලීමම සැස් මොකෝ සංචත වැඩිකරගැේ සැස්ම කිවත් මොකුත්නැ අයි යි වා අයමක්ක යෝජනා කලති මලික උපකල්නයටත් හරි මේ ගොල්ල මේ වැඩ කරයි කියලා. යනු යෝජනා කරන අපි දෙන්නන දෙකම නමය එක ලොකු දෙන ැබ ඒ එකින් අපට ඇතිවෙනවා යම් විශවාසයක් පැති දෙකින් අපිට වාසේවා පලවෙනිීමම ද තමයි අක් මැදත්වීම දැන්නට අප අය අරන්ති විදේශනය සම්බඳධ කම කතා කරන්නේ. දේශයනය ප්‍රතිවියවගත කරරි කර ගැනීමට යම් උදව්වක් මේකසේ පාසකුමක් ලැබෙන තියක හොඳද ඇබඒ එක අතර්තය බට පත් කර ආඩුව කැපවීම තියනටම ඕන ලේසි නෑ තුර මේ ග ම ක ස් ට හන්න කිය වගේම යම් යම් යෝජනා ක්‍රියාත්ම කරනකොට අයම එක මේ අවස්ථාවද විශේෂයක් කියන මේ අනිත්ත අවස්ථාවද නොකි එකක් එක තමයි ක් තියනක්. සෙට ෙට ොල්ලන ොල් රලල් මිනිස්සු ාර නරට ත්ව හැ මිනිස්සුම් පිබඳව වැඩිුල්ල හදන්න ොට ො සැලස්මක් ැති ආඩුවකට ය මනිසු ල්ලගත් තන ගොල න්න දඒ වැඩිල හදන් ට තමත් අඩුව. දෙවනියක තමයි. ඇයමක කියලා තින ඔබලන් සැලස්මේ ඉදිරිපත් කරන්න මෙන්න මේ කරක්්ෂ සම්බන්ය ඇතුලලාන වල්නර බිට පර වැඩපුටලගන්න. තකොට අයම් එ් එක කියනවා. කරප්න් සම්බන්න්නේ ප්ගහපු කණ්ඩායමටම කියෙන කරප්ෂන් ල්ලර පිලි නතිකරම ගැනන්නේ අය මෙෙ කාහර යම් පාරක් වූ ගැන අපට යම් පසුුව හදාගන්න ඉඩ ඇවට ඒ පසුුවම ක්‍රියාත්ම කරන්න ආණඩු බලන්න කණඩායම ඉතාම කරක්්ටකොට ඔයඒදක කන්නම අමවෙනි නෑ තකොට ඊළඟ කාරණය තමයි අය මෙ එක එක මේ මේ නයි ප්‍රතිවගත කරනන්නේ කරීමට අමතරව ඒ ස්ථායිකරනය කරගත්තොත් ඔය කියන උපකල්පනටි කලා කරගත්තොත් ආණ්ඩකට පුළුවන් නිර යාණුට පුුවන්. ලුත්ති ංවර්ධන ්‍යාපු සලා නායන්න ොකන්රන්න නෙම අයිබේරන්න නෙමේ අලුත් සංවර්ධන වයාපපුතුරත් නායගන්න ඒ අවස්ථාව වැඩිුවන එකක ක්‍රඩි් ර්දිනසක වැඩු ති ඔපචුර එකකතියෙන ැයි ඒකයි අතාර්ථය බොඩ් අත් කරන්න බැහැ කියන එකයි මේ ආණ්ුවක මගෙන මගේ අදස ෙගලට බැයි කියන. අපිදකින ඉදයාාව මේමනතයකට අපට දලතින ොළල් ිලියෙන තුන දශ මටක ආධර දීලතියෙන. හැබයි ඉන්දාවේ අපි දක්කවාර්තාාවීමක්කෙනවා ලංකාවේදයක් ආර්ථක ස්ථාවරමටම ආ ආර්ථි ්‍රස්ථාවරමටමකට ලංකාවමින් පවතින ඉන්ද අපි නැවත මුූලෙ මේ ආදාාරත් දිය යුතු නෑනේදකල්. අපි කොහොමද මේ වටහ ගන්නවා. මේ මද ඇතම වාර්තාවය සයස ද කට ි හර සිීදයන්න හැ මේමයි ඔ කිය කාර්ණ හර පුළුවන් මොකද ඉන්දියාව චීනය ඕනෑ රට කෙවා ස්වාදීන ස්වයිරී රාජ්‍යන්. ඒ රාජ්‍යයන් තමුන් අය දෙන්නේ ෝ ජාතන්තර ගණද නොට පළමෙන්නේ වෙනත් රාජ්‍යක් සමඟ තමුන්ගේ රාජ්‍යයේ මාජනතාවගේ මුදල් එන්සයි ගුල හැමතිස්සේම වගේවීමට යකත් වෙන. ඒත් එක්කම ඉනි රාට විශේෂෙන් කගත්තාාවම ඉන්දියාව. මේ දේශාල කාරමයේද ආර්ථක්‍රියාන් කාර ඉදිය අතහර යන්නට බෑහ. තකොට ඉන්දියාව මේ නයදීම හුදෙක්ම අපිට මූල පාසුකම් සැපවීමට අපි අර්බූදයකීමේ නැදීමක් නෙවේ. ඉන් එහාගේ තමුන්ගේ බූදේශපාලික අව්‍යතාව ස්ටකරගැනීම සඳ දුන්නු නයි. තීගොලො කල්පනා කරනම ඒ මෝතිදී ඉන්දියාව චීනය ජපානය ඇමරිකාම මේකින රට විශේෂයෙන්. ඒවාල තියන ක්‍රියාකාරකම් මැදිහත්වීමම් හතරේ. ඉන්දියාව තව තව කේවල් කරමින් තමුන්ගේ දේශපාන ආධිපත්ය ඒ ඒගොල්ලන්ගේ ්‍යාපත්‍රයට නො හසුරවා ගැනීමට උපක්‍රම යාට මරකගේ ෙම නැතුව අපේ ඉන්දියාවගෙන ොවා ප අ ගද විස එකත් බොරුවක් පිියිඳල නෑ හැයි මේ කියන ප්‍රකාශය ඇතුර අපෝ තල්ලු කරනවා තව තවත් ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීම නය ලබා ගැනීම ඒත්‍ර තල්ල වී මහරපි දනුවතුව නො නොදනු ඇත්ත අපේ ප්‍රධානාර්ථක මර්මස්ථාන් ඕු නතර ජෝ අක්‍රවත් පත්ව විශාල වශයෙන්නොය අපි දන්න. ලෝක ආර්ථිකයේ තර දෙයක් තමයි මේ ලොජිස්ික්රෙන් ලොජිික්රෙන් ේසි බලෂක් ගේ සබඳල ෙල්ටැ තම ාමකයි තෙ ටැ ව විසාල් ප්‍රමාණ ද ො පාචි කර නෑ න ඒක ලබා ගැනීම අයිතියයා ගැනී වේගේ ඉපදසිකාට එ නොදීම සක්ඉතින් මේක උදාරණය මේ වගේ අපිට සැලසුමක් නොතිබනාට අපි විදේශ ප්‍රතිපති හරි ප දිසා මනිිසුතු කොටගෙන ඉන්ියට ඇත්තට ඒගොලත් අවස්ාව පාලක ව හැයි. රටේ ප්‍රමාණය මහජනතාවගේ තරපුම සහ දේශපාලගඥන් ි තියෙන දැක්මත් එක් කළ අපිව ලසියෙන් යටත් කරගෙන ඉන්දිියර් රාජයේ වාසී සඳයක පාච්චිකරීමක් සබත්තමයි ම දකින්න එ බූදේශාලනක ප්‍රශ්මයක් නිසක හදෙක්ම ආර්ථක ප්‍රශ්නකට මේක කටි කරන්නට අමාරුව. පි කිනවා ගලිය ද්දම අනපාතයේ දර්ශකයේ දෙනිස තැන හිටපු සීලංකාව හත්නනි තැනට ගිල්ලතින. හැබැයි සහරකට ර්ක කරන්න පුළුවන් ඇත්තටම මේක ආර්ථිකවර්ධනයක් නෙේ මක මහබැංකු ල්ලවෙල් ලොට ුත් කරන මුදලල ප්‍රමාණය අඩු කරලතියනවා. ඒවගේ ඒ හින්දම ජනතාවට දේල් ගන්න තියන මෙතැන් ක්‍රේශක්තිය අඩු වෙල තින ොවට අනිවාර්යම උද්මනය අඩු වන නේද කිය ඇත ම ොහො ක වටාග. මෙහෙමයිදැන් උදමනය අඩු වැඩිවීම කියන එක විතරකයේ සේද සංක ලක දන උදමන න හැටි පිඳ දර්ශක කරනාවක්තියෙනවා බැක් එලිය කන්්ඩම්බව ගණනය කරනවා. එතකොට උද්දමනය අපිට සාර්කටෝල් කරන්න බැරි වේගේ අද උදමනක යිප න් ප ලේෂන එකක ගමන් කරවා න ත ින් ක්‍රේශක් ද ගනීම හකියාබඩුවෙන ආර්තික ්‍රස්මයක් වෙනවා අපි තේරුම් ගන්තොන ය සංකාලය කන දත්වල මොකක් කිව්ව සාමාන්‍යය ලොබෝබෙන් හන්න මීට මාසක ද තු බඩ ුට ි ග දැ ද ගක්වත් කරන්නබ ඒමනගේ උත්තමනේ අදට දැනවා තමන්ට හො රවෙලා දන්නඩ බැනම ලකු ප්‍රශනයක ඉන්න අපට සංඛයාලයක උත්චාාවචන හල පහල යන්න ඉඩ තියෙනවා. ඕහ අනිවාරයෙන්ම ඔබ කිවෝවගේ මුදල් සැපයිම සංකෝචනය කරපු හම. ත්ල එකකනුව ිලද ගන එකක පාලගා පලන්න නොත්තැ ි ජීතක කර නනෑ විය යුතු කාරණය ඇත්තටම ගත්තාම ආර්ථිකයක් වර්ධනය වෙනව නම් ඒ වර්ධනය වෙන තැනති පුංචි උද්ධමනයක් තිබටරමන් ඉන්නෑ ඒක මහා විසාල් උද්ධමනයක් නෙමේ එනිසා තමයි ලෝකයේ ආර්ථික වර්ධනයක් උද්ධමනයක් සානය ප උදධමයක්වම සේර දායපලු විස්සරම සියට එක දෙක උද්ධමනයක් එක මඟ පෙන්වීමක්තිෙනවා ඒකට පින කොමි ගෝති එකක් හිලටයන එකක් දැන් අපිඉහිර වෙලා ඉන්න ලංකා ආණ්ඩුව. උදමනය පිමි පණනින් යනවා හැබයි ආර්ථිකය වර්ධනය වෙන ආර්ථක අනි පත්තර යනවා එකර එක තන පල නොත්න්නේන මේකට අපි දේශප නාර්ථික වි්‍යාව දි කියෙන වනයක් ස්ටැක්්ෆ්ලේෂන් කියලා එ ආර්ථිකය එක තන හිරවෙලාව පල්ලම් බහිනවා අනි පත්තෙන් උදමනය ෙනවා එ එකකට ඔබම කලි මතු කර වගේ මිනිස්සුන්ට කලින්තිවිිච්ච බහන්ඩ ට එකවත් ගන්න වෙන්න නෑ එක ජීවිතය අත්විනිද වෙන්න නෑ විශේසිෙන් අනි දේවල් අපි කැපකරත්ගමන්න මිනිහෙකුට හොඳ පෝෂදායි ආරවෙලක් ගන්න බැරිනම් මානික සුවක් ඇති කරමටම ආරවෙලක් ගන්න බැන. ඒ මනුස්්‍යය ඇතරම මනුෂත්වෙන් ජීවෙන් බෑ එ මනුෂත්තවයට ගරු නොකර තත්වයකර මේ පල්ලු වෙන්නේ සංඛ්‍යයා ේගනවලින් අප අර්ථකතය කරලා කියනවනක් දැන් හඳ දිසාවටයවා ම මේ මයිකිලේක. ඇත්තනම මවා පෑමක් නිසාක් මාජනතයාවගේ ජීවිතය. වෙනුවෙන් කරන සාධාරණයක් නෙමේ නිසා ලොකු වගේ ීමක්ම හිතාකිෙනවා බද්ධිමතුන්ට ශිෂ බෝගේ මාධ්‍යායිතනොට මේ කාරණ නිවැරදිව තව තව ප්‍රශ්න කරමින් මතු කරානන කොහෙද ඇත්තම ප්‍රශනේ තියෙන්නේ විසන්නන්නේ කොහොමද ඒස මොහොද මිනිසුගේ ජීත ඇතම වෙන කර කිය ත හ කැම. පිදන්න මෙරතා ආර්ථක ගඩනගන්න නම්. අය එක වගේ සමන්තාපාාවල් මේගේ දේශයේ විදේශී හැමෝගේම චෝදනාව එල්ලවෙන්නේ මෙටද අවංක දේශපාලඥන් වගස්තීන් සහකත දේශපලඥන් නැතුව. එවැි ආන්ත්‍රණයක් නැතුව මොන ආර්ථික පතිපත්ති ගෙනවත් වැඩක් නෑනේද. ඔ ඇත්තර මූමහරි හමුත්දැම් ප්‍රශ්නවෙන්නේ ප්‍රතිපත්ති ගරු අවංක දේශපාලඥන් කියන්නේ කවද කියන එක. ඒක අපිට කොහර තැනක ෆට්‍රියක හලගේ පැත් කරන්න බෑ. ඒ මතුවෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි දේශපාලන ක්‍රියාවලීද සමාජ ක්‍රියාවලයේදී තමුන්ගේ භාවිතයන් පෙන්නුම් කළෙ වි දේශපාලන අපි ආයිතන යෝජනය කරනවා පාර්ලිමේන්තුවෝ පලාත්පාන්න ආයිතන විධාතන වෙනත් ආයිතන රාජ්‍යායතන ඒ අනුව මේ දේශපාල ඉද කාණ්ඩයමල භවිතය අරම් බලපුවාම ඕන තරම් වංචා දූෂනලට කප්දපු අයින්න. පාර්ලිමන්ත්‍ර කැිෙන ටැමිතුරුදරවා මනුවද කපපන් මරගෙන දවරදකරුවර විච්චයයි තමයි ආණ්ඩු මේවන්. ල ප්‍රධාන මේ අමාත්‍යන් සොල වැඩ කටයුතු කරතින් යයආන්නයක් නැහ තකොට මේ එවැනි කණ්ඩායමින් මේක කරන්න බෑ එකමයි පලමනිදේ මාජන තාවත්ි බලටොන අපේ භාවිතයමකක්ද මේ දේශපාපේ භූමය ඇතුළි ජීවර්තයකොට එක එක තවකාරමයක් තියෙනවා ඒ කාරණය තමයි මේ දෂනයන් තුර වංචාාවන් තුර ජය යහපත් දේශපාලනයක් කරන ක්ඩායමක් තමයි මේ ආණ්ඩුවක් පත්වද මතන ඇතුව ර ධරම තම ඒජන්සි පිින්සිිපල් එක ියෝජතත්වය පිළිබඳ. තුට ඒජන්සක් හැදන තැන වගවීමට යටත් කරන්න ඕන. ට්‍රන්ස්ෆේරන්සි එක ඒකැන්නේ යහපාලනයක් ඇති කරන්න තියන මූලධර්ම ගනවාාවක්තින ය ආන්ු ප්‍රම ල කතාරන්න පුළ අපිට දැන්න සරලද තමයි ඉන්නන්නේ මූලධර්මට පිට ගරු කරන්න එකන්ඟ වෙනවාද. ඒකනේ මූලධර්ම ස්ථාපිතක කරන ආයතන පදධතියක් හදනවාද. ඒවා බලන ස්වාද කොමිෂන් බ ධාරනයක් විදිහ මේ විගරන කොමසම වගේ දේවා. ස්වාධීන කොමිසම් ඒ ඒවලින් විිසරක් කරණ වැමමි කියන්නේ. රටක මේ වංචාදූෂණ නැතිකිරීමත් ්‍යාපාලනයක් ස්ථාපිත කිරීමලා පුද්ගලයා හැදෙන්නේ ඔුගේ භාවිතාව අධ්‍යාපනය ඒ භාවිතට අමතරව ඔ කොච්චරදුරට මහ ජනතාවෙනෙන් මනුෂත්වෙන් හිතන දේශපාලන මූලධර්මලට ගරු කරන ජන්ත්‍ර ස්ථාපිත කරන්න එවැනි ප්‍රතිපත්තියට එකගරගලා. ඒ දෙක එකට බද්ද කරලා ඒ වැට කර නිස නැව ෝන රින්න්න. එඒ එකකු කරගත්තො ඇතරන මංගතවන ලංකාවේ හොඳ දේශපාලගයන් හොඳ යහ පාලනය සම්බන් ආ්ඩුව අපට හදන්න පුළුවන්. එකට ප්‍රාන හතුක්තින එක්තරව රිසචක ගාගතිවා ලංකාවේ මිනිස්සුන් අතරතියනන්තර් සම්බන්ධ තාවයටකොළ කියකිවා කොන්වීවිියල් රලේශශිප් පක්තියවා කිය ඒන්ි අ අපිට ඉගැන්වාට මේ බල්ලු මරලා හරි සල්ලි හොයල උඹ තිවුණ යන් කියලා අපි අතර හැගිච මිහක්කිනවා පිානක ආදර. කාමාරු ටන මුදව කරනවා ඒනිසා අපේ අසල්ලසිට කොච්චර අපි දුස්කරතාාවනත් රන්නතු තුදව කරනවා මෙන්න එකට ො වවල් ලේෂ චිප් ති. අපි මේ කොවවිල් ලේෂන් චිප් එක විතකරොත්තු ඇත්තටම තේරුම් අරන ආණ්ඩු කරන්නන්නේ ඇයි කෞද කරන්න මොක්ව දරකු අපි හොඳ අදෂතන්ාව කහදන්න ුලා ඇතකට අවිල්ල ම එකෙන්ත් සමන්ත පවෙල්ල කවුරුත් කියන්න ඔනෑ අපිට මං හිතනවා කල්ුත් මේක සහන් කරා. අපේ තිය සම්පත් බූ පීටීම මේ මිනිසුන්ගේ ගුණත්වේ සියලුම කාරන අපේ සංස්කෘතිය සිවිල මේ අරම් බලන්න ලොකූ මේ මේ ඩෛග සිටික් අපේ ලන්න ඇතුලි තියෙනවා. තාම හොඳ ජාතියක් මේක උඩට උත්සන් හරම ලේසිී ලෝකයන් එකක කරන්න පුළුවන් කියලායි මගේ අදස තින් බලම මේක කවධරි වේවි. තින් අපි කවරුත් කැමති ඔබ ම ම කෙනෙම කැමති අපි විත කාලම මේක ඒ ඇත්තර යනවා දකිම අප උසසා කරම. අපි කැමති ඔබ අපි වගකීමෙන් වැඩකරනවන ගකීන් සහගත දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න බට අපිට බැරිවෙනක් නැහැ. එඒහින් දම අදත් අපේ සාකච්ඡාව සම්බන්ඳ වු සියජය වදනපුර විශ්වවිද්‍යාලය කළමනා කරන අධ්‍යන හාවානජ්‍යවිද්‍යපීට, ප්‍රොපසේ ජයන්ත ප්‍රාන්තු මාහතා ඔබතුමාට බෙවිම් ස්තතුතිවන්තේවා නැවතත් මෙවැනිම සාකච්ඡාවගේ හම ද.